මිනිසුන් ඔබට මාන්නසා නින්දා අපහාස කරන කල ඔබ භාග්‍යවන්තයෝය. මගේ අම්මට හද දෙවි පොතේ ජේසු ස්වාමීන් වහන්සේගේ නාමය නිසා මිනිස්සු අපිට නින්දා අපහාස කරනවා. අපේ විදාකාරයේ දුක් වේදනාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි හැම දෙයක්ම දරා ගන්න ඕන සතුටුසිතින්. ඒකට හේතුව අපි දුක් විඳින්නේ ජේසු වෙනුවෙන්. අපි නින්දා අපහාස ලබන්නේ ජේසු වෙනුවෙන්. අපි මිනිසුන්ගේ අපවාද අහන්නේ ජේසු වෙනුවෙන්. මොකද අපි ජේසු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න ගිය නිසා තමයි මිනිස්සු අපිට චෝදනා කරන්නේ. අපි යහපත කරන නිසා තමයි මිනිස්සු අපිව හිලා දකින්නේ. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් ඔබ මම යමක් කරද්දී බොහෝ දෙනෙක් අපිට විරුද්ධ වේවි. අපි ජේසුගේ නාමයෙන් ක්‍රියා කරද්දී මිනිස්සු අපිට අපහාස කරාවි. ඒක ඉදා උන්වහන්සේටත් කළා. එනිසා අද ඔබේ මගේ ජීවිත ආදර්ශ විය යුත්තේ ජේසු වගේ කෙනෙක් වීම. ඒ නිසා උන්වහන්සේ කළා වගේම යහපත කරද්දී තෙරුණු පිරු මිනිස්සු ගාවට අපි ලං වෙද්දී සමාජයෙන් කොන් කරපු මිනිස්සුන්ට අපි ආදරය කරද්දී මිනිස්සු අපිව හෙලා දකීවි. අපිට චෝදනා කරාවි. අපිට අපහාසත් කරාවි. හැබැයි හොඳට මතක තියාගන්න අපි මනුස්සයන්ව සමසන්න නෙමෙයි යන්නේ. අපි අපේ ශරීරයට සප විහරණය දෙන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන. අපි උත්සාහ කරන්න ඕන දිව්‍යන් වහන්සේගේ අනපන තුෂ්ට කරමින් උන්වහන්සේට ප්‍රසන්න කෙනෙක් වෙන්න. එනිසා මේ ලෝකෙදී දිව්‍යන් වහන්සේ වෙනුවෙන් දුක් විඳින්න තියෙන එකත් එක්තරාන්දමේ භාග්‍යයක්. මොකද අපි දිව්‍යන් වහන්සේෙන් දුක් විඳිනවා කියලා කියන්නේම අපි උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න උත්සාහයක් දරනවා කියන එක. එනිසා උන්වහන්සේගේ නාමයෙන් සතුටු සිතින් වේදනාවන් දරා ගන්න උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න අපි උත්සාහ කරමු. ඔබට ජෙස් පිටයි.